රජයකට ලොකු වකිමක් පෙරනවා අකණ්ඩ විදුලි බලය සැපයීම. ඉතින් දැනට ඇති වෙලා තියෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක මම දකිනවා මේක අර්බුදකාරී තත්වයකට ගිහින් තියෙනවා. ඒ නිසා මේක විවිධාකාරයේ මත ගැටුම් වලට නොයා ගැටලුවට පිළිතුරු සොයමින් රටේ ප්‍රධානතම අවශ්‍ය අටිතල් පහසුකමක් හැටියට විදුලි බලයට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම රජයේ වගකීම කියලා මම කල්පනා කරනවා. තෙලුයි විදුලියයි ගහ ගන්නවා. මෙහෙම නාටකයක් තමුනාතර ඉතිහාසෙ කවදාකවත් දැක්කද? එක ඇමතිවරයෙක් කියන අපි තෙල් දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයිලු. ඩොලර් වලට තෙල් වික්ක කාලයක් මන් දැක්කනේ ලංකාවේ ඇතුළේ කවදාකවත්. තව ඇමතිවරයෙක් කියනවා අපිට විදුලිය දෙන්න විදියක් නැහැ තෙල් නැති නිසා කියලා. තෙල් නැවු ටික ඇවිල්ලා වරායේ යහපැත්තේ ගාල් කරගෙන ඉන්නවා සල්ලි දෙනකන් තෙල් බාන්නේ නැක්. මොකද්ද රටේ ආත්ම ගෞරවය? විදුලි කප්පාදුවේදී යම් ගැටලු ඇති වෙලා තියෙනවා. එතෙන්දී තෙල් ප්‍රශ්නෙත් මූලික වෙලා තු රටේ ජනතාවට බුද්ධිය තියෙනවා. තෙල් ටික දෙන්න බැරි වුණාම බලාගාරවල ප්‍රශ්න ඇති වෙනවා. වර්ෂාව අඩු වෙනකොට විදුලි බලාගාරවල ප්‍රශ්න ඇති වෙනවා. ජනාධිපති මැතිවරණ එනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් බිමේ වැඩ කරන බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මේක දැකපු නිසා තමයි 2030 වෙනකොට මේ රටේ 70% පුනර්ජනනීය විදුලි බල ශක්තිය වැඩි කරන්න ඕන කියන යෝජනාව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා තිනේ. තෙල් ඇමති ඇවිල්ලා රූපවාහිනිය කියනවා ලයිට් දුන්නොත් පයින් යන්න වෙනවා වාහනවල ගියොත් කරවල ඉන්න වෙනවා කියලා. මරු ඇමති. ඊයේ පරිසර ඇමති යෝජනා කරනවා. දැන් රාජ්‍ය සේවකයන් වැඩ කරන අය පුඩ් සයිකලෙ ඉන්නවා. දැන් මේ අර්බුදය ඇවිල්ලා තිබෙන විදිය මා කියන පුඩ් සයිකලෙන් කෙනෙක් රාජකාරිය වලට යන එක වැරද්දක් නෑ හොඳයි. හැබැයි ඒකට අවශ්‍ය වෙන මාර්ග පද්ධතියක් හැදෙන්න ඕන, മന്ത്രി පද්ධතියක් හැදෙන්න ඕන, පරිසර පද්ධතියක් හැදෙන්න ඕන නේද? අපි මේ පාරේ පුඩ් සයිකලෙ ගියොත් නේද? නිකන් සාමාන්‍ය 12 මාර විතර උන්ට ඔෆිස් එකට යන්න පුළුවන්.